මෙලෙස ප්‍රමිතියෙන් තොර අටපිරිකර නිෂ්පාදනය කර දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවි කිරීමේ චාවාරමේ නිරතව සිට ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුයි. ජීවිතේ හැම තැනකදීම ස්මාර්ට් වෙන්න පොලිය විතරක් ගෙවාගෙන යන්න CDB Smart Draft. රුපියල් 25000ක ඇඩ් ප්‍රොමෝෂන්ස් දිනපතා දිනා ගන්න. දැන්ම saruta.lk වෙත පිවිසෙන්න. අටපිරිකරෙහි අනිවාර්යෙන් පැවතිය යුතු සිවුරු වර්ග සහ පාත්‍ර වැනි ප්‍රධාන අංගයන් කිසිදු ප්‍රමිතියකින් තොරව එහි අඩංගු කර තිබුණේ මෙලෙසින්. මෙම ප්‍රමිතියෙන් තොර පිරිකර සහිත මංජුසාවන් කතරගමැදුරු ප්‍රදේශ රසක පූජා භාණ්ඩ අලවිසල් වෙත තොග වශයෙන් අලවි කර ඇති බවයි වාර්තා වන්නේ. පිරිකර රුපියල් 3500ක් වැනි මුදලකට අලවි කිරීමද පූජා ද්‍රව්‍ය අලවිසල් හිමියන්ද කටයුතු කර තිබෙනවා. සිවුරු කෑලි තියෙන්නේ කියලා අපිට හම්බුලා දුන එක සිවුරු දෙකට කපල 100ක් පටින් නැති එකක් තමයි සමහරක් කට්ටිය රුපියල් 2000 3000 දිර ගන්න. බෞද්ධයන්ව රවට්ටලා මේ කරන කූට ව්‍යාපාරයේ ඉතාමත් පික්මනින් නැවැත්විය යුතු කාර්යයක් තමයි උදා වෙලා තියෙන්නේ. දොළොස් පිරිකර කියන්නේ මේකට. මේ තියෙන්නේ දොළොස් පිරිකරේන බෙඩ් පීස් එකක්. කවල් එක. ඒක දෙකට කපලා තියෙන්නේ. මෙන්න මෙච්චරම තමයි තියෙන්නේ සිවුරකට. අට පිරිකරත් රුපියල් 5000ක් වෙනවා. එළඹෙන වෙසක් සමය මෙන්ම ඉන්පසු උදාවන පොසොන් උත්සවයේ ඉලක්ක කරගනිමින් මෙම කූට ව්‍යාපාරය දීප ව්‍යාප්ත ලෙස දියත් කිරීමට සැලසුම් කර ඇති බවද මෙහිදී හෙළිදරව් වුණා. රොහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවේර රජමහ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් විසින් මෙම කූට ජාවාරම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ව්‍යාජ අටපිරිකර අලෙවි කළ ව්‍යාපාරිකයා කතරගමදී අත්අඩංගුවටගෙන තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තා. මේක දැක්කහම හරි ලස්සනට පේනවනේ. මේ අටපිරිකර අතර ගත්තහම මෙහෙම දෙපැත්තෙන් ඔබල බැලුවහම අතට දැනෙනවා මේ ඇතුළේ තියෙන්නේ මොනවද කියලා. අටපිරිකරකට කාඩ්බෝඩ් ആയിද නැහනේ හඳුනේ. කාඩ්බෝඩ් දැම්ම සුවන් වගේ මේක නැවෙන්නේ. ඒකට වාර රුපියල් 2000 දෙන්න පුළුවන් ගානටද ඔයා මේ හදලා තියෙන්නේ? අටපිරිකර ආරංගු දේවල් මේකේ නැහැ කියලා ඔයා පිළිගන්නවද? ඔව් මම ඒක පිළිගන්නවා. ඔව් එතකොට අටපිරිකර කොහමද ඔයා විකුණන්නේ? ඒගොල්ලන් ඉල්ලපු ගානලා තමයි. ඉතින් ඇයි අටපිරිකර කියලා මේකේ ගහන්නේ? අටපිරිකර කියලා ගහන්නේ ඇයි එහෙනම්? 2000 කට මගේ ඉල්ලලා තියෙන්නේ. ඔය ලිස්ට් එකේකුත් ගහනවා නේද මේව තියෙනවා කියලා. මෙන්න මේ පැකින් කරනකොට තේරෙන්නේ නැද්ද ඔක ඔයාටවත් අඳින්න පුළුවන්ද ඔය තියෙන දෙටි කෑල්ල? ඔය බලන් කෑලිනේ ඔය තියෙන්නේ. අර කෑලි. නැහ 2000ට අහන තරගේ පිළිකරන්නේ නැහැ. එහෙම වරක් අඩු. උදලට නෙමෙයි අටපිරිකර කිව්වම අටපිරිකර ආරංගු ජාවාරමක් මේක අතරගම්ම තියෙන අටපිරිකර බහුතරයක් තියෙන මේ වගේ අටපිරිකර තමයි.